ඔබතුමිය එක්සත් ජාතික පක්ෂයෙන් මේ වලට සහභාගී වෙන්නේ නැද්ද? ඔබතුමිය ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් පෙරහරෝ ජම්ප්‍රයක් පවතිනවද? මම දන්නේ කුමන්ත්‍රණයක් පවතිනවද කියලා. හැමදාමත් කුමන්ත්‍රණයක් පැවතුවා මේ මාව පුළුවන් නම් තනතුරු වලින් අයින් කරන්නයි පක්ෂෙන් අයින් කරන්නයි. මාව එහෙම ලීසින් පක්ෂෙන් අයින් කරන්න බෑ කාටවත්. නායකතුමා නම් කවදක්වත් එහෙම පක්ෂෙන් අයින් කරන තැනකවත් නැහැ. පක්ෂේ එහෙම තීරණයක් අරගෙනත් නැහැ. මම දන්නේ කොහෙන්ද මේ වෙබ්සයිට්ස් වල මේ කතන්දර එන්නේ කියලා. දැන් ඊයේ එක්සත් ජාතික පක්ෂ කොළඹ නගර සභාවේ මන්ත්‍රීන් රැස් වුණා ඉතිරිකොත්ත මන්දිරයේදී. එම ඒ අවස්ථාවේදී 60කින් 58ක් සහභාගී වුණා කියලා තමයි කියන්නේ. හැබැයි ඔබතුමිය හිටියේ නැහැ කියලා උන් චෝද. නායකතුමා මටයි කතා කරලා කිව්වේ මන්ත්‍රීවරුන්ව රැස් කරන්න ප්ලේස් කරන්න කියලා උදේ 10ට. එතකොට මම නායකතුමාව දැනුවත් කරා අධිකාර ජනාධිපතිතුමා ඩෙංගු සම්බන්ධයෙන් විශේෂයෙන්ම නගරාධිපතිවරු සභාපතිවරු සහ කොළඹ දිස්ත්‍රික්කයේ අවශ්‍ය බලධාරීන් සියලු දෙනාම කැඳවලා තිබ්බා 11ට. ඒ රැස්වීම නිසා මම නායකතුමාගෙන් පසුව වෙලාවක් ඉල්ලුවා. පස්සේ මට කිව්වා නිලධාරීන්ව දැනුවත් කරන්න කියලා පසුව වෙලාවක් දෙන්න කියලා. ඊට පස්සේ රැස්වීම 12ට දාලා තිබ්බා. 12ට දැම්මම අග ජනාධිපති කාර්යාලයෙන් කතා කරලා කිව්වා 11ට තිබ්බ රැස්වීම 12ට පහු වෙලා තියෙනවා කියලා. ඉතින් මම නායකතුමා දැනුවත් කළා ජනාධිපතිතුමාගේ රැස්වීමට ඊය ගියා 12ට. ඒ හේතුව නිසා එකක් වෙන හේතුවක් නිසා නෙමෙයි මම හිටියේ නැත්තේ ඒ රැස්වීම. තවමත් ඔබේ දේශපාලන එක්සත් ජාතික පක්ෂය සමගද? මම හැමදාමත් එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවක්. එක්සත් ජාතික පක්ෂයෙන් මාව දැන් සමහරෙක් ওই පක්ෂෙද මේ ළඟදී ආපු මිනිස්සු එක්සත් ජාතික පක්ෂ ප්‍රබලින්ව පන්නන්න විශාල ඌමනාවක් තියෙනවා. එහෙම අනිත් අය පන්නන්න හැදුවොත් මාව එහෙම ලේසියෙන් පන්නන්න බෑ. මම මේ පක්ෂයට ওই මාව පන්නන්න හදන ওই කියන කුමන්ත්‍රණකාරී වැඩ කරන අය මේ මට පස්සේ ආපු ඇවිල්ලා මේ පක්ෂයට කොළයි කියලා ගැපුවත් කොළ කියන පිරිසව එළියට දාන්න හැදුවට මාව ලේසියෙන් එළියට දාන්න බෑ. මම දැක්ක චෝදනාවක් අත කවුද මට වෙබ්සයිට් එකේ මගේ නගරාධිපති ධුරිය අහෝසි කරලා කියලා. මගේ නගරාධිපති ධුරිය කාටවත් ගන්න බෑ. මොකද මම ඡන්දයෙන් තෝරාපත් වෙච්ච කෙනෙක්. ඡන්දයෙන් තෝරා නගරාධිපති හැටියට තෝරාපත් වුණාම විශේෂයෙන්ම ඕඩිනන්ස් එක අනුව නීති හරියට කියවල බලපු කෙනෙකුට දන්නවා මේ කාල පරාසය ඉවර වෙනකම් මාව නගරාධිපති ධුරියෙන් කාටවත් අපහ කරන්න බෑ. බොහෝ දෙනෙක් මේ තනතුරට හැගාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ හෙංචයියෝ දාලා මේක දුවන්න. එහෙම වෙන්න බෑ. මේක ජනතාව ඡන්දෙන් මාව තෝරාපත් කරා නගරාධිපතිතුමිය හැටියට. ඒ නිසා මමයි මැතිවරණ කොමසාරිස් විසින් නම් කරලා ලියාප එවපු නගරාධිපතිනිය. මට අවුරුදු 4ක් තියෙනවා. 4න් අවුරුදු 2ක් ගෙවෙන තව අවුරුදු 2ක් තියෙනවා. ඒ කාල පරාසයෙන් මමයි නගරාධිපති. එතකොට එහි සඳහන් වෙන උපනගරාධිපතිතුමිය නගරාධිපති කරන්න කියලා ඊයේ සාකච්ඡා විදි සාකච්ඡා වුණා. ඒක සාකච්ඡා කළා කරන්න බෑ. මේක ඡන්දෙන් තෝරාපත් වෙන තනතුර. මේක ඡන්ද විශේෂම පක්ෂයක් තමාගේ නගරාධිපති අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව නම් කළා මැතිවරණ කොමසාරිස්ට ඉදිරිපත් කළා ඡන්දෙන් ජනතාව තෝරාපත් කරපු කෙනෙක් නීති අනුව මම හිතන්නේ කතා කරන කට්ටිය ලියන කට්ටිය වෙබ්සයිට් වල පොඩ්ඩක් නීතිය කියවලා ඊට පස්සේ ඔක ලියන්න කියලා මම කියනවා. දැන් ඔබතුමියගේ ගෙදර දේශපාලනේ වෙනස්. ඔබතුමිය එක පක්ෂයක, ඔබතුමිය පුතා තව පක්ෂයක. කොහොමද දේශපාලනේ? ගෙදර දේශපාලනේ කියලා දේශපාලනේ යන්නේ නැහැ. දේශපාලනේ තියෙන්නේ තමා තුළ. තමාගේ දේශපාලනේ තමා කරන්නේ. සමහර පවුල් වල බොහෝ අය ඉන්න විවිධ පක්ෂ වල ඒගොල්ලන්ගේ සමහර පවුල් වල උදේ දැන් හොඳට ගත්තනම් හිටපු අමාත්‍ය රාජකරුණ මැතිතුමා, එතුමා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරේ, එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙලා හිටිය, එතුමාගේ නැගණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුකාරතුමිය හැටියට හිටියා. අද වත්මන් ගත්තොතින් රංගේ බණ්ඩාර මැතිතුමා විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක්. එතුමාගේ බෑන ඉල්ලන්නේ සමගි ජන බල පෙරමුණ. සමගි ජල බල පෙරමුණේ ප්‍රධාන කොටස්කරු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ. මාත් එක්ක මං හිතන්නේ අවුරුදු ගණනාවක් කට්ට කාගෙන පාගමන් වල අවුවේ අවුරුදු 20 ගාණක් විපක්ෂයේ ඉඳගෙන කඳුළු ගෑස් වලට මුහුණ දීලා රබර් රුණ්ඩ වලට මුහුණ දීලා පක්ෂ වෙනුවෙන් කැපවෙච්ච පුද්ගලයෝ ඉල්ලන්නේ. ඒ මගේ සහෝදරයෝ ඉල්ලන්නේ. ඉතින් ඒක නිසා මේ ගෙදර දේශපාලනය කියලා ගෙදර පෞරුද දේශපාලනය කරන්නේ නැහැ නේ. මම දේශපාලනය කරන්න කෙලිපිට මම එක්සත් ජාතික පක්ෂයට දේශපාලනය කරන එක්සත් ජාතික පාක්ෂිකාව. මාව එහෙම එක එක්කෙනාට ඕන විදියට මෙතන මේ සල්ලි දෙන සල්ලිකාරයෝ ගෙනල්ලා පක්ෂ විනාශ කරන්න හැදුවාට මාව එහෙම පන්නන්න බෑ. ගරු නායකතුමා රණ වික්‍රමසිංහ මැතිතුමා අතිශයම ගරු කරන කාන්තාවක්. එතුමාවත් විත්තියට හේතු කළ සමහරු හදනවනම් මේ පක්ෂ දෙකට බිඳින්න තවත් දෙකට බිඳින්න හදනවනේ. ඒක වැරදි. ඒක පාක්ෂිකය තේරුම් ගනි. මම සැබවින්ම එක්සත් ජාතික පක්ෂ කාන්තාවක්. මම දේශපාලනයේ සමගන්න ප්‍රධානතම හේතුව මහමැතිවරණ ඉල්ලන්නේ නැති හේතුවත් මේ පක්ෂයේ කඩන්න මේ පක්ෂයේ අගාධයට ගෙනියන්න සමහරෙක් කරන දේවල් නිසාත් නායකතුමා වසන කරන නිසාත් ඒක දැකලා ඉන්න බැරි නිසා තමයි මම දේශපාලනයේ සමගන්න තියෙන. ඒක මම මහමැතිවරණ ඉල්ලන්නේ නැත්තේ.
ඒ හේතු නිසාමයි මට පැතිගන්න බෑ. මගේ සහෝදරයන්ට එරෙහිව කතා කරන්න බෑ. පක්ෂයට අවුරුදු 20 ගාණක් විපක්ෂ ඉඳගෙන බර ඇද්ද එක්සත් ජාතික පාක්ෂිකයන්ට එරෙහිව මට නැගිටින්නවත් බෑ. ඒ හේතුව නිසා. ඒක නිසා මගෙන් ওই ප්‍රශ්න අහන්නත් එපා. මම නගර සභාවට ඉල්ලනකොට නගර සභාව මැතිවරණයේදී කොළඹ නගර සීමා තුළ ජීවත් වෙන ජනතාවට මම පොරොන්දුක් වුණා මේ නගරය සුපුරු නිල හරිත තාක්ෂණයෙන් ඉදිරියට යන නගරයක් බවට පත් කරන්න මම ඒ පොරොන්දු ඉෂ්ට කළා. ගෙදර යනවා මිසක් මට ඇත්තටම පක්ෂ දේශපාලනයේ තිත්ත කරේ මේ සමහරෙක් මේ කරන පක්ෂේ දෙකට කඩන්න පක්ෂේ විනාශ කරන්න කරන ක්‍රියාදාමයන් නිසා මේ කලකිරලා ඉන්නේ දේශපාලන කලකිරීම නිසා තමයි මම හැමතිවෙන්නේ.